පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන්න තේමා කරගත් ජාතික ජනබලවේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කොළඹ පෞද්ගලික හෝටලයකදී එළිදැක්වුණා. ලේසි ඕනෑම ATM එකට යන්න, රන් කාසි දිනා ගන්න. ලංකපේ ඊට ජාතික ජනබලවේගේ නියෝජිතින් එක්ව සිටි අතර උත්සවය ආරම්භ කිරීමේ ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ පොල්තෙල් පහන දැල්වීමෙන් උපාධි අංශයේ මහාචාර්ය එන්.එස්. කුරියස් ජාතික අපරණ මණ්ඩලයේ සභාපති ජාතික කමිටුවේ එමනල් ආයතනයේ ජාතික කර්මාකරු අධ්‍යක්ෂ කරන පීඨයේ මහාචාර්ය ගීතා තරංගනි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය පීඨයේ පෙරදින විශ්වවිද්‍යාලයේ සමන් ධර්මසේන මහතාටත් කරන ආරාධනය. අනතුරුව උත්සව සභාවට පැමිණි පිරිස පිළිගැනීමට සහ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ජාතික ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය සභාව මෙලෙස දැනුවත් කළා. පුරවැසියට ගරු නොකරන ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අපිට අවශ්‍යයි. ඒකත් එක්ක තමයි අපේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉතාමත්ම වැදගත් වෙන්නේ. අපිට මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන්නේ නිකම්ම නිකං කොළ කෑල්ලක් නෙවෙයි, වචන ටිකක් නෙවෙයි. මේ අපි මේ රටේ ජනතාව, මේ රටේ පුරවැසියත් එක්ක අපි එළඹෙන ඒ සමාජ ගිවිසුම, ඒ සෝෂල් කොන්ට්‍රැක්ට් එක මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අපි එළිදක්වනවා. ඒ අනුව තමයි අපේ ආණ්ඩුවක්, අපේ පාලනයක් තුළ අපි වැඩ කරන්නේ. අපි අපේ රට වෙනස් කරන්නත්, අපේ රට දියුණු කිරීම සඳහාත් අපේ දැක්ම මොකද්ද කියන එක මේක තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඉන් අනතුරුව ජාතික ජනබලවේගේ නායක ජනාධිපති දුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා විසින් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන්න තේමා කරගත් ජාතික ජනබලවේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පළමුවෙන් මහා සංඝරත්නයට සහ පූජක පක්ෂයට පිළිගන්වනු ලැබුවා. අවස්ථාවට සපපෙන ඔබ සියලු දෙනාටම අපි නොරදවාම මෙහි පිටපතක් ලබා දීමට කටයුතු කරනවා ඇති බව. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන්න තේමා කරගත් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය පිටු 230කින් සමන්විත වනවා. එහි පළමු පිටු 50 තුළ පරිසමාප්ත ජීවිතයක් සුව පහසු රටක් ඇති කිරීම සම්බන්ධයෙන් වූ කරුණු ඇතුළත් කර තිබෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ දෙවන කොටසට අන්තර්ගත කර තිබෙන්නේ ගෞරවනීය ජීවිතයක් ගත කරමින් සුරක්ෂිත රටක් ස්ථාපිත කිරීමට අදාළ වූ කරුණුයි. ලාංකිකයින්ගේ ජීවිත නවීන තත්ත්වයකට ගෙනෙමින් පොහොසත් රටක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වූ සැලසුම් මෙහි දෙවන කොටසින් අවධාරණය කර තිබෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිව්වන සහ අවසන් කොටසට අන්තර්ගත කර තිබෙන්නේ අභිමානවත් ජීවිතයක් ගත කිරීම සඳහා නොසැලෙන රටක් නිර්මාණය කිරීමට අදාළ සැලසුම් පිළිබඳවයි. ඒ අර්ථයේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්, කාර්යක්ෂම රාජ්‍ය සේවයක්, මිත්‍රශීලී පොලිස් සේවාවක් සහ මතින් තොර රටක් ඇතුළු සැලසුම් සාක්ෂාත් කරගන්නා ආකාරය මෙහි දක්වා තිබෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ අවසන් පිටුවේ දක්නට ලැබෙන්නේ ජාතික ජනබලවේගේ ජනාධිපති දුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ පණිවිඩයයි. අපි ඉන්නේ සමස්ත පද්ධතියම අර්බුදයක. එනිසා අපේ රට සමස්ත පද්ධතියම කඩාවැටුණු රටක්. අපි කිසිවෙකුට කවරෝ ශ්‍රේෂ්ඨරයක් පිළිබඳ බලාපොරොත්තුවක්, කවරෝ ශ්‍රේෂ්ඨරයක් පිළිබඳ සුබදායි හැඟීමක් අද ඉතිරි වී නැහැ. සමස්ත දේයම පද්ධතියක් ලෙස කඩාවැටී තිබෙනවා. එනම් අපිට පැවරෙන වගකීම, අපි පවරා ගන්නා වගකීම අන් කවරක්වත් නෙවෙයි. මේ පද්ධතියක් ලෙස කඩාවැටී තිබෙන රාජ්‍යය යලි පුනරුදයක් කරා ගෙන යාම, පුනරුද යුගයක් නිර්මාණය කිරීම. මොකද කුඩා කුඩා ප්‍රතිසංස්කරණ වලින් තවදුරටත් මේට පිළිතුරු ලබා ගැනීමට හැකියාවක් නොවන බව අපි කවුරුත් දන්නවා. කොච්චර කුඩා ප්‍රතිසංස්කරණ කරන්න උත්සාහ කරලා තිබෙනවද මොකද්ද ප්‍රතිඵලය? නැවත නැවත අර්බුදයෙන් වර්ධනය වෙමින්, නැවත නැවත අර්බුදයේ පෝෂණය වෙමින් යන එක තමයි ප්‍රතිඵලය බවට පත් වී තිබෙන්නේ. එනිසා අපි මේ අභියෝගය බාර ගන්න ඕන. මොකද්ද මේ පද්ධතියම යලි ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩපිළිවෙල තමයි ජාතික ජනබලවේගේ බාරගන්න සූදානම් වෙලා තිබෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.